වන්ද නයන්තාරා. අද මම එකතු වෙලා ඉන්නේ විෂුවල් කැෆේ YouTube channel එකේ ඔටෝග්‍රාෆ් කියන segment එකත් එක්ක. ඉතින් මේ segment එකේදී කතා කරන්නේ මං ගැන. අපි මේ කතා බහ දිගටම කරගෙන යමු. සෙවන්දි, මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල විශේෂයෙන්ම කරන්න ඉතින් ITN නාලිකාවේ විකාශනය වෙන තෝඩු ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු තමයි. ඉතින් ඒකේ ෂූටින් යනවා එනවා, ඒ වැඩ කරනවා. එතකොට තව විසිර ටීවී කියලා නාලිකාවක් තියෙනවා, පියෝ ටීවී එකේ විකාශනය වෙන. ඉතින් ඒකේ ප්‍රෝග්‍රෑම් වගේ ප්‍රසන්ට් කරනවා මම. තව ඉතින් මේ ළඟදී ටුවර් එකක් ගිහිල්ලා ආවා කොරියාවේ, ඒක ෂෝ හතරක් කරා. තව මම මොඩල් විදියට ජුවෙල් බොක්ස් එකේ තැන්කරා එකේ මොඩල් විදියට ඒකේ ෆොටෝෂූට් වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වගේ වැඩත් එක්ක මේ දවස්වල ඉතින් කාලය ගෙවෙනවා. පවුලේ විස්තර ගැන ටිකක් කතා කරමුද? මගේ පවුලේ තොරතුරු, මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තා තමයි කොළඹ සිපතන විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති. අම්ම නම් ගෙදර ඉන්නේ. එතකොට මල්ලිලා දෙන්නගේ ලොකු මල්ලි වර්ක් කරනවා. පොඩි එක්කෙනා තාම ඉස්කෝලේ යනවා. ඉතින් පවුලේ තොරතුරු ඒ වගේ තමයි. පාසල් කාලේ යෙහෙලියන් සමග මේ වන විට සම්බන්ධකම් තිබෙනවද? පාසලේ යහළු යෙහෙලියන් තමයි දැනටත් තාමත් මට ඉන්න යාළුවෝ ඔක්කොම පාසල් කාලේ හිටපු යාළුවෝම තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් ඒ කාලේදී අපි ඉතින් හරි විනෝදෙන් හිටියා. ඉතින් ඒ විදිහට අදටත් අපි ඒ විදිහටම ඉන්නවා. ඉතින් මගේ මේ වැඩවලටත් එයාලගේ මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද හැම දෙයකදීම මට කතා කරනවා. සමහර දේවල් වලදී මට ඒ කියන්නේ මම කරගන්නේ නැති වුණාම හරියකට දෙයක් ඒවයි මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා මට උදව් කරනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක තාමත් ගෙවෙන කාලය හරිම සුන්දරයි. සෙව්වන්දි අධ්‍යාපනය ලැබූ පාසල මොකද්ද? මට ඉස්කෝල තුනක් තියෙනවා. මම පොඩි ඒ කියන්නේ ඉස්සෙල්ලාම එකේ ඉඳන් පහ වෙනකන් ගියේ කොළඹ සංගමිත්තා බාලිකා විද්‍යාලයට. ඊට පස්සේ ඕලෙවල් වලට මම කොළඹ ගෞතමී බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. එතනින් ඒ උසස් පෙළ හදාරන්න සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් මට ඉස්කෝල තුනක් තියෙනවා. මට මේ ඉස්කෝල තුනේම යාළුවෝ ඉන්නවා ගොඩක්. ඉතින් හරිම සුන්දර පාසල් කාලයක් තමයි මම ඇත්තටම ගත කළේ. පාසලේදී අධ්‍යාපන කටයුතු වලට අමතරව යෙදුණු ක්‍රියාකාරකම් මොනවද? පාසලේදී පාසල් කාලයේදී වැඩියෙන්ම මම මියුසික් පැත්තෙන් තමයි ඉස්සරහට ගියේ. කියන්නේ සංගීතය ගැන කතා කරොත් හැම වෙලාවෙදිම ඉස්කෝලේදී අපි හිටියා, මමයි මගේ ආලෝකත් අපි ඔක්කොම මේ හැම දෙයකදීම හිටියා. කලා කටයුතු වලට ගොඩක් සම්බන්ධ වෙලා හිටියා. ඩ්‍රාමා, එතකොට ඉස්කෝලේ මොකක් හරි වැඩසටහනක් තිබොත් ඒ හැම දෙයකදීම අපි හිටියා. ගොඩක් වෙලාවට අපි මියුසික් රූම් එකේ තමයි වැඩියෙන්ම කාලය ගත කරේ. සමහරක් වෙලාවට ක්ලාස් එකේ ඉන්නේ නැතුව, පන්ති ඉන්නේ නැතුව අපි මියුසික් රූම් එකට වෙලා සින්දු කිය කිය එහෙමත් ඉඳලා අපිව අහුවෙලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, එතකොට මම ස්විමින් කරා, බැඩ්මින්ටන් කරා. ඉතින් ඒ වගේ දේවල් ඉස්කෝලේ කාලේදී කළේ. ඔබ රංගනයට ආදරය කළ කෙනෙක්ද? රංගනයට ආසයි. පාසලේදී ඒ දේවල් වලට මම සහභාගී, කියන්නේ රංගන අපි ඩ්‍රාමවලදී එහෙම ඒ දේවල්වලදී හිටියා. ඒ වුණාට නිලියක් කවදා හරි දවසක මම රංගන ශිල්පිනිය නිලියක් වෙනවායි කියන බලාපොරොත්තුව කවදාවත් මගේ හිතේ තිබුණේ නැහැ. ඉතින් ඒ වුණාට ආස කරා, මම ඒ දේවල් බැලුවා, අපි ටීවී එකේදී ඒ දේවල් බලන්න ආසයි. ඉතින් ආස වුණාට මම මේ වගේ ශ්‍රේෂ්ඨයක මම කවදා හරි දවසක ඉඳී කියන එක මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම හිතේ තිබුණෙත් නැහැ. ඔබ රංගන ශිල්පිනියක් නොවුනා නම් කවුරු වේවිද? වෘත්තීය වශයෙන් මම මගේ හිතේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි ගුවන් සේවිකාවක් වෙන එක. ඉතින් මම පුංචි කාලේ ඉඳන්ම ආස කරේ කවදා හරි දවසක මම ගුවන් සේවිකාවක් වෙනවා. මං ඒ ඇඳුමට ආස වුණා. ඉතින් යාළුවෝ දැක්කම අපි හරි ආසයිනේ ගුවන් යහස්ටගෙනේ දකින්නයි කියන අපි හරි ආසයිනේ. ඉතින් මං ඒ පෙනුමට ආස කරා. ඉතින් ඒ නිසා මගේ හිතේ තිබුණේ ගුවන් සේවිකාවක් වෙනවායි කියන බලාපොරොත්තුව තමයි පුංචි කාලේ. සෙව්වන්දි නයනතාරා
රංගනයට පිවිසෙන්නේ කොහොමද? මම රංගනයට පිවිසුන එක ඒක මං ඇත්තරම තාමත් හිතන්නේ ඒක මගේ වාසනාවක් කියලා. මොකද මං කවදාවත් හිතපුම නැති දෙයක් මට මේ ලැබුණේ. ඒක උනේ මම ගෙදර ඉන්නකොට මේ TikTok කියන ඇප් එක තිබ්බා. ඒ කියන්නේ ඒ දවස්වල මං ඔය ගෙදර කම්මැලි කමේ ඉන්න නිසා මං ඉතින් ඕකේ වීඩියෝස් දෙක තුනක් කළා, මුලින් දෙක තුනක් කළා. ඒ වීඩියෝස් දෙක ඒ ටික මම කොහෙවත් දැම්මේ නැහැ. ඇත්තරම මම FB එකේවත් YouTube එකේවත් මම කොහෙවත්ම දැම්මේ නැහැ. ඒ ඇප් එකේ තමයි මගේ වීඩියෝස් ටික තිබ්බේ. ඉතින් වෙනත් කට්ටේ වෙන අය ඒ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරලා FB එකේ දාලා ඒක ගොඩක් ෂෙයා වුණා ඒ දවස් ටිකේ හැම තැනම. ඉතින් මං දිගටම ඉතින් TikTok එකේ වීඩියෝස් කරා. ඒ කට්ටිය දාපු නිසා එතකොට YouTube එකේවත් මං අදටවත් තාමත් මම එක වීඩියෝ එකක්වත් දාලා නැහැ. වෙන කට්ටිය තමයි වීඩියෝස් දාලා තියෙන්නේ. ඉතින් ඒ වයින් මට ලැබිච්ච හැමෝම මට ගොඩක් ආදරය කරන්න ගත්තා, ගොඩක් අය මගේ වීඩියෝස් නිසා. ඉතින් ඒ වයින් මට ගොඩක් අවස්ථාවල් වලට, ඒ කියන්නේ රංගනයේ මේ ශේෂ්ත්‍රයේ ගොඩක් ඩ්‍රාමාවලට, ෆිල්ම් වලට මුලින්ම කතා කරා, ආරාධනා ලැබුණා. ඉතින් මේකට සම්බන්ධ වෙමු, මේකට සම්බන්ධ වෙමු කියලා. ඉතින් ඒ TikTok ඇප් එකේ මම කරපු වීඩියෝස් හරහා තමයි මට මේ හැම දෙයක්ම ලැබුණේ. මාව මිනිස්සු මාව හැමෝම දැක්කේ ඒ වයින්. නැත්තම් මං ගෙදරටම වෙලා හිටපු චරිතයක්, මාව කවුරුත් එහෙම මේ දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ දේවල් වලින් තමයි මට මේ හැමදේම ලැබුණේ. මම හැබැයි එකක් කියන්න ඕනේ, මම මේ වීඩියෝස් කරේ මට මෙහෙම රඟපාන්න අවස්ථාවක් ලැබෙයි එහෙම කියලා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒක මම මගේ විනෝදයට, ඒ කියන්නේ මගේ මං කම්මැලිකමටම කරපු දෙයක් ඒක. ඉතින් ඒක මං හිතන්නේ මගේ ලොකු වාසනාවක්. මං අද මේ ඉන්න තැන මට ඒ වගේ පුංචි වීඩියෝ එකක් නිසා මට අද මේ වගේ තැනක් ලැබිච්ච එක ඒක මගේ වාසනාවක් කියලා තමයි මම හිතන්නේ. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද හැමෝම මට මගේ වීඩියෝස් වලට ගොඩක් ආදරය කරපු නිසා තමයි මං අද මේ තැන ඉන්නේ. ඉතින් හැමෝටම ගොඩක් ස්තුති. අද මාව මේ තැනට ඔයාලා තමයි ගෙනාවේ. තෝඩු නාට්‍ය දිනිති චරිතය ඔබ දකින්නේ කොයි ආකාරයටද? මම හිතන විදිහට දිනිති කියන චරිතය ගැහැණු ළමයිදී ගන්න පුළුවන් හැම හොඳක්ම තියෙන චරිතයක්. අපිට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක්. මොකද එයා ගොඩක් දේවල් ඉවසනවා. එයා ඉන්නෙම ප්‍රශ්න ඇතුලේ ජීවත් වෙන චරිතයක් දිනිති කියන්නේ. ඒ වුණාට ඒ හැම ප්‍රශ්නයකටම හොඳින් මූණ දෙනවා, ඉවසනවා, කඩාගෙන වැටෙනවට වඩා එයා ශක්තිමත්ව ඉන්නවා ඒ චරිතය තුළ. ඉතින් ඒ චරිතය මම ගොඩක් ආසාවෙන් කරන්නේ. මොකද මම හිතුවා මට මුලින්ම මේ චරිතය දෙනකොට මට කරගන්න බැරි වෙයි කියලා. ඒ චරිතය ඒ තරම් සංකීර්ණ චරිතයක් කරන්න. ඉතින් නමුත් මම හැමෝගෙම උදව් එක්ක මම ඒ චරිතයට යම් කිසි සාධාරණයක් ඉෂ්ට කරා කියලා මම හිතනවා. ඉතින් බොහොම ලස්සන සුන්දර චරිතයක් තමයි දිනිති කියන්නේ. එහෙනම් සනුක ගැනත් කියන්න පුළුවන්ද? තෝරනාටිය සනුක චරිතය. සනුක කියන්නේ හරිම නිවුන චරිතයක්, නිවුන කෙනෙක් සනුක කියන්නේ. මම දකින විදිහට සනුක කියන චරිතේ අපිට වැරද්දක් හොයාගන්න බෑ. මං ගොඩක් මම පෞද්ගලිකව මම මේ සනුක කියන චරිතයට මම ගොඩක් කැමතියි. මොකද ඒ වගේ චරිතයක් ඇත්තටම මේ හරිම ලස්සන. ඉතින් අපිට අද සමාජයේ දකින චරිතත්, ඒ කියන්නේ අපි ඇත්තටම දකින චරිත එක්ක සනුක කියන චරිතය තුළ, ඒ කියන්නේ පිරිමි ළමයෙක්ගේ තියෙන පුළුවන් හොඳ ගති ගුණ ගුණාංග හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒක එයා ඒ සනුක කියන චරිතයේ තියෙන විශේෂ ලක්ෂණත් එක්ක ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මම කියන්නේ චරිතය හොඳ චරිතයක්, ලස්සන චරිතයක් සනුක කියන්නේ. සූර්යා දයාරුවන් ඔබට දැනෙන්නේ කොහොමද? සූර්යා කියන චරිතයේ, සමුක කියන චරිතයේ මං සූර්යාව ඇත්තරම, ඒ කියන්නේ මම ආශ්‍රය කරන මගේ හොඳ යාළුවෙක් සූර්යා කියන්නේ. ඒ දෙන්නගේ සමානකම් ගොඩක් තියෙනවා සනුකයි සූර්යාගේ අතරේ. ඉතින් සූර්යා කියන්නේ හරිම නිහතමානී කෙනෙක්. මම මේ ශ්‍රේෂ්ඨයට ආවට පස්සේ මම මේකට අලුත්, මේ හැමදේටම මං අලුත්. ඉතින් මට ගොඩාක් උදව් කරපු කෙනෙක් තමයි සූර්යා කියන්නේ. මට බැරි වෙන අවස්ථාවදී මට මේ
හරි සේන් එකදි මට මේක කරගන්න බෑ කියලා මං පැත්තකට වෙද්දී ආ මට නෑ මේක මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා මට ගොඩක් උදව් කරා. අද වෙනකම් මම මේ මගේ චරිතයත් යම් කිසි දුරකට මං කරගෙන එනවා නම් මං සාධාරණයක් කරනවා නම් ඒකට ලොකු සහයෝගයක් දුන්න මට සූර්යා. ඉතින් සූර්යා කියන චරිතේ මම දකින්නේ ඉන්න හැමෝමත් එක්ක ගොඩාක්ම හොඳ කෙනෙක්, හරිම නිහතමානී කෙනෙක්. යාට ඕන කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න හරිම ලේසි. මගේ මටත් හරිම ලේසියෙන් ගනුදෙනු කරන්න පුළුවන් කෙනෙක් සූර්යා කියන්නේ. ඉතින් මගේ මට ලැබිච්ච හොඳම යාළුවෙක් තමයි සූර්යා. ඉතින් ඒ වගේ කෙනෙක්. පාසල් කාලේ ප්‍රේමය ඔබට දැනුනේ කොහොමද? මට පාසල් කාලේදී ප්‍රේමයක් තිබ්බේ නැහැ. ඒ වගේ ඉවර වුණාන් පාසල් සස්පෙන්ඩ් කරාට පස්සේ තිබුණා. ඉතින් අපි හැම කෙනෙක්ටම තියෙනවා. ඉතින් හරිම සුන්දරයි ඒ කාලේදී පාසල් ප්‍රේමය කියන එක හරිම සුන්දරයි. ඒ දවස්වල අපි කරන ආදරය. ඉතින් මෙහෙම දෙයක් තිබුණා. එහෙමම නැති වෙලා ගියා. ඔබේ අනාගත සහකරුවාට කුමන ගතිගුණ තිබිය යුතුද? මට ඕනේ හැම දෙයකටම වඩා මට ගොඩාක් ආදරය කරන කෙනෙක්. මං හිතන දෙයක් තමයි හැම වෙලාවෙම මම ඉන්න ඕනේ එයාගේ ජීවිතේ පළවෙනි තැන. මට ඕනේ එහෙම කෙනෙක්. හැම මොන දේ තිබුණත්, කොච්චර වැඩ තිබුණත් මං මොකක් හරි දෙයක්, මං සම්බන්ධ දෙයක් આવොත් එහෙම මාව මට මුල් තැන දෙන්න පුළුවන් එක මට ආදරේ. ඒක මමත් කරනවා ඒ විදිහටම. මං හිතන්නේ අපි ආදරේ කියන දේ තියෙනෝනේ කොච්චර අපි වැඩ වුණා, වැඩ තිබ්බත්, කොච්චර බිසි වුණත් දෙන්නට දෙන්නගේ සම්බන්ධතාවය ගොඩක් ගැඹුරු වෙන්න ඕනේ. ඉතින් විශ්වාසය තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් මට ගොඩාක් ආදරේ කරනවා නම්, මාව බලා ගන්නවා නම් මට ඊට වඩා දෙයක් නැහැ. මට ඕනේ ඇත්තටම ගොඩාක් ආදරේ. මම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ කෙනෙක්. දැනට පෙම්වතෙක් සිටිනවාද? කවුරුවත් තාම නැහැ. අනාගත බලාපොරොත්තු මොනවාද? අනාගත බලාපොරොත්තු දැන් ඉතින් මම හිතන්නේ මම මේ ශාස්ත්‍රයේ හොඳ ගමනක් ඉස්සරහට යන්න ඕනි කියන එක. හොඳ වැඩවලට සම්බන්ධ වෙලා ඉස්සරහට මගේ මට දෙන්න පුළුවන් මේ ශ්‍රේෂ්ඨයට මට දෙන්න පුළුවන් උපරිම දේ දීලා මට හොඳ ගමනක් මේ තුලින් යන්න තමයි, රංගන ශ්‍රේෂ්ඨය තුලින් යන්න තමයි මගේ දැනට තියෙන එකම බලාපොරොත්තු. ඔබට මේ ගමන එන්න උදව් කරපු අය ගැනත් කතා කරමුද? මම ගොඩාක්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මට තෝඩු ටෙලිනාට්‍යයට ආරාධනා කරේ ඒක නිෂ්පාදකතුමා ලලිත් වසන්ත සර්. මම ගොච්චර බෑ කිව්වත් මට පුළුවන් කියලා මම මේ නාට්‍යයට සම්බන්ධ කරගත්තා. ඉතින් මම අද මේ තැන ඉන්නේ එතුමා නිසා. ඇත්තටම ගොඩාක් ස්තුති ලලිත් සර්. ඒ වගේම සිංහ එන්ටර්ටේන්මන්ට් ආයතනයේ චන්න සර්, නීල් සර් හැමෝටම. එතකොට මගේ නාට්‍ය අධ්‍යක්ෂකතුමා සඳුන් රාජකරුණ මහත්මයා, මම අලුත්ම කෙනෙක්. මම මේ ශ්‍රේෂ්ඨයේ අලුත්ම කෙනෙක්. මම මේ රංගනය පිළිබඳව කිසිම හැදෑරීමක් කරපු නැති කෙනෙක්. ඉතින් මට මේ තාක් දුරට මේ චරිතය හොඳින් කරගන්න මට උදව් කරේ ඇත්තරම සඳුන් අයියා. මට බැරි වෙලා ඉඳෙදි මට හැමදේම කියලා දීලා මම මේ තැනට ආවේ සඳුන් අයියා නිසා. ඉතින් මගේ පළවෙනි අධ්‍යක්ෂකතුමා සඳුන් අයියා. ඉතින් බොහොම ස්තුතියි සඳුන් අයියටත්. ඒ වගේම තමයි මේ නාට්‍යයේ කාර්ය මණ්ඩලය, තෝරු ටෙලි නාට්‍යයේ කාර්ය මණ්ඩලය. මං හිතනවා මං හරිම වාසනාවන්තයි කියලා. මොකද මගේ ජීවිතේ මට හම් වෙච්ච හැමෝම හරි හොඳයි මේ ශාස්ත්‍රය තුළ. ඉතින් මට ගොඩක් උදව් කරා ඒගොල්ලෝ හැම කෙනෙක්ම. මට නම් වශයෙන් කියන්න බෑ හැම කෙනෙක්ම, මේකප් කරන ආර්ට් එකේ හැම කෙනෙක්ම මට ගොඩාක්ම උදව් කරා. ඉතින් මම ඒ හැමෝම ගොඩක් ආදරේ මතක් කරනවා. ගොඩාක් ස්තුතියි ඔයාල හැමෝටම. එතකොට ඒ විතරක් නෙමෙයි, මේ තෝඩු ටෙලිනාට්‍යයේ ඉන්න සියලුම රංගන ශිල්පීන් ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පීන් මම අලුත් කෙනෙක් කියලා මාව එයාලා මාව මට වෙනසක් කරේ නැහැ. මට ගොඩාක් උදව් කරා. මට බැරි හැම දෙයකදීම මට කියලා දුන්නා.
මං බෑ කියලා පස්සේ ගහදීගලෝ නෑ මේක මේ විදිහට කරන්න කියලා මට උදව් කරා. ඉතින් මම හිතන්නේ කමල් අයියා, මාදනී අක්කා, ආනන්ද අයියා, සූර්යා, චමීර අයියා, නයන අක්කා, එතකොට හැම කෙනෙක්ම මේ නදීෂ අක්කා, ජනක අයියා, නිරෝෂන් අයියා, මේ මට නම් කියන්න ගියත් හැමෝම කියන්න ඕනේ. ඉතින් මේ හැම කෙනෙක්ම මට ගොඩාක් උදව් කරා. ඉතින් මේ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාල නිසාද මම මේ තැන ඉන්නේ. ඉතින් මට ඒ විතර නෙවෙයි, මගේ මට ආදරය කරපු හැම කෙනෙක්ට, මගේ වීඩියෝ එකක් බලලා හරි ආදරය කරපු හැමෝම නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. ඉතින් ඔයාල හැමෝටම ගොඩාක් ස්තුතියි මාව අද මේ තැනට ගෙනාවට. ඉතින් අද මම එකතු වුණේ විෂුවල් කැෆේ කියන YouTube channel එකේ ඔටෝග්‍රාෆ් කියන segment එකත් එක්ක. ඉතින් මට තියෙනවා මේකේ ඔටෝග්‍රාෆ් එකක් දෙන්න. පොඩ්ඩක් ඉන්න, මම සයින් එකක් දෙන්නම්. ඉන්න, මම සයින් කරා. ඉතින් ඔයාලට මේ වගේම videos ගොඩාක් බලන්න පුළුවන්. ඉතින් විෂුවල් කැෆේ කියන YouTube channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ මේ විදිහම videos තවත් බලන්න.